අද වෙනකොට මේ සමාජය තුළ ඇති වෙලා තියෙන දේශපාලන කතිකාවත සම්බන්ධයෙන්. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ඔහොම හැසිරෙන්නේ ඇයි කියන කාරණේ. දේශපාලනය ගැන ඉතාමත් සරල බුද්ධියක් තියෙන ඕනෑම කෙනෙක්ට වටහා ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ අතර තියෙන බල අරගලය පාර්ලිමේන්තුව ඇතුලේ බොහොම පැහැදිලිව පේනවා. ඒ බල අරගලය නිර්මාණය වෙන්නෙම රනිල් වික්‍රමසිංහ තනි මන්ත්‍රීවරයෙක් හැටියට එළියට ආවට මේ වෙනකොට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇමතිවරු විශාල ප්‍රමාණයක් රාජපක්ෂ කඳවුරෙන් ගැලවිලා වික්‍රමසිංහ වටේ ගොනුවීම සම්බන්ධයෙන් රාජපක්ෂලාට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එනිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වෙලාවේදී බොහොම පැහැදිලිව පණිවිඩය ලබා දෙන්නේ ඔහු වටා ගොඩනැගෙන්න හදන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට. ඔවුන්ට විශ්වාසය ඇති කරන්න හදනවා, උඹලගේ ආරක්ෂකයා මම, ගෝඨාභයට බැරි වුණා උඹලව ආරක්ෂා කරන්න, මහින්ද රාජපක්ෂට බැරි වුණා උඹලව ආරක්ෂා කරන්න, හැබැයි මම උඹලට අවශ්‍ය කරන ආරක්ෂාව දෙනවා කියන කාරණේ තමයි මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියමින් සිටින්නේ සහ පෙන්නමින් සිටින්නේ. එනිසා ඒ තමුන්ගේ බල අරගල තමුන් කරගන්න එක තමුන්ට අදාළ කාරණයක්. හැබැයි අපි එක දෙයක් කියනවා, ඒකට අරගලේ බයිට් එකට ගන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මොකද අරගලේ කියන්නේ මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇතිවෙච්ච විශිෂ්ටතම සංසිද්ධියක්, ශ්‍රේෂ්ඨතම අරගලයක්. ඒ අරගලේ ප්‍රතිඵල අපි අද වෙනකොට මේ ලංකාව තුළ දකිනවා. ඉදිරි අනාගතයේදී ඒවා දකින්න නියමිතයි. ඒ නිසා එහෙම අරගලයක් හෑල්ලු කරන්න තමන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා පාවිච්චි කරන්න රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නැහැ කියන කාරණේ අයි බොම් පැහැදිලිව කියන්න කැමති. රනිල් වික්‍රමසිංහ මැයි 14 වෙනිදා මේ රටේ අගමැති බවට පත් වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ කියනවා අරගලය තියෙන්න ඕනි, අරගලය ආරක්ෂා කරන්න ඕනි, අරගලය මේ රටේ පවතින්න ඕනි, අරගලයට පහසුකම් සපයන්න ඕනි කියලා. අපි එක දෙයක් කියනවා, අරගලය ආරම්භ වුණේ, අරගලය ගෙනිච්චේ, අරගලය ක්‍රියාත්මක වුණේ රනිල්ලගේ ආශිර්වාදයෙන් නෙමෙයි. ඒක මේ මිනිස්සුන්ගේ පීඩනය තුළ ජනතාව තමන්ගේ හැඟීම් තුළින් තමයි ජනතාව එළියට ආවේ. ඒ නිසා ඒකට රනිල්ලගේ දායකත්වයක් තිබෙන්නේ නැහැ. හැබැයි අගමැති වෙච්ච රනිල් කියනවා ඒ අරගලය ආරක්ෂා කරන්න ඕනි කියලා, අරගලය පවත්වාගෙන යන්න ඕනි කියලා. අපි අහන්නේ ඇයි රනිල් වික්‍රමසිංහ එහෙම කියන්නේ? එදා වෙනකොට රනිල් හිතුවා අගමැතිකමේ ඉන්න නම් මේ වගේ ආණ්ඩුවට ප්‍රෙෂර් එක දෙන වැඩක් මේක ඇතුළේ කෙරෙන්න ඕනි කියලා. ඒ නිසා තමයි රුවන් විජේවර්ධන ඇතුළු කණ්ඩායමක් දාලා මේ අරගලයට පහසුකම් සපයන කණ්ඩායමක් හැදුවේ. හැබැයි අපි එයාලගේ පහසුකම් ගන්න ගියේ නැහැ. මොකද මිනිස්සු ස්වේච්ඡාවෙන් 100,000 ගානක් වතුර බෝතලේ ඉඳලා මේ අරගලයට දායක වෙච්ච මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා, ලක්ෂ ගානක් ඉන්නවා. හැබැයි රනිල්ට එහෙම ඒ අරගලේ එදා හොඳ වුණා. එදා හොඳ වෙච්ච අරගලේ දැන් කොහොමද රනිල්ට නරක් වෙන්නේ? එදා හොඳ වෙච්ච අරගල කාර්යෝ අද කොහොමද රනිල්ට කැරලිකාරයෝ බවට පත් වෙන්නේ? එදා හොඳ වෙච්ච අරගලේ කොහොමද අද වෙනකොට රනිල්ට ත්‍රස්ත ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්න කැසකවන්නේ? එනිසා අපි කියනවා ඔයාලට ඕන ඕන වෙලාවට අර කබරගොයා තලගොයා කරගන්න න්‍යාය ඔයාලට අදාළ කරගන්න බෑ මහත්තයෝ. එහෙම කරන්න පුළුවන් මේ රටේ සබුද්ධික ජනතාවක් හිටියේ නැත්තම්. හැමදාම කියනවා වගේ අරගලයට පින් සිද්ධ වෙන්න මේ වෙනකොට මේ රටේ මිනිස්සු අවදි වෙලා ඉන්නේ, මිනිස්සු බලාගෙන ඉන්නේ. ඊළඟ තමයි ඡන්ද තියන්නේ නැහැ කියලා කියන්නේ ඔයාලට තියෙන අයිතිය මොකද්ද? ඔයා කවුද? ඔයා මේ රටේ විධායක ජනාධිපති විතරයි. හැබැයි මතක තියාගන්න මේ රටේ අයිතිය, මේ රටේ බලය තියෙන්නේ ජනතාවගේ සතුවයි තියෙන්නේ. ජනතාවට තියෙන පරමාධිපත්‍ය බලය තමයි තියෙන්නේ. 169ක් අතේ තියාගත්ත ගෝඨාභය රාජපක්ෂ ඔයිට වඩා ලොක් කතා කිව්වා. මහින්ද රාජපක්ෂලා නාමල්ලා ඔයිට වඩා කතා කිව්වා. හැබැයි බල්ලෝ බලල්ලෝ වගේ අගුපුල්ලෙල හැංගිලා ඉන්නයි සිද්ධ වුනේ. ඒ නිසා තමුන් නැහැ කියන්නේ එව්වත් එක ගත්තාම කිසිදු වටිනාකමක් තියෙන චරිතයක් නෙමෙයි. අනිත් එක තමයි ඔයාගෙන් මොකටද අපි අවසර ගන්නේ උද්ඝෝෂණය කරන්නේ? කොයිද එහෙම නීතියක් තියෙන්නේ? පොලිස් ආඥා පනතිවත් එහෙම කතාවක් නැහැ. කොයිද එහෙම තියෙන්නේ? නැති නීති ගැන කියලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා බයිල ගහන්න ලැස්ති වෙන්න එපා. ඒ නිසා ඔය කොයි ආඥා පනතලත් වඩා ලොකුයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන මූලික අයිතිවාසිකම් ඔයාට බෑ යටපත් කරන්න, ඔයාට බෑ උල්ලංඝනය කරන්න. ඒ නිසා පාරට බහින්න තියෙන අයිතිය
භාෂණයේ අයිතිය, ප්‍රකාශනයේ අයිතිය, ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනഘോഷා නඩුවෙන් පවා පිළිගත් අයිතිවාසිකම්. එනිසා මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වඩ අත තියන්න අපිට දෙන්නේ නැහැ. එනිසා මේ අරගලය එදා වගේම අදත් ජීවමානයි, සක්‍රීයයි, අඛණ්ඩව මේ අරගල ඉදිරියට යනවා. මේ ක්‍රම වෙනස රට තුල ඇති වෙනකන්, ඒ ක්‍රම වෙනස තුලින් මේ මිනිසුන්ගේ පීඩනයේ දුක නැති වෙනකන් මේ අරගලය අඛණ්ඩව ඉදිරියට යනවා. ඒක ඉදිරියේ ඔයාවිල්ලා බොහොම පුංචි පඟරණැට්ටෙක් විතරයි. ජය වේවා.